කරාලා මොකද මේ පැත්ත? අනේ ඇයි මාස්ටර් මේ වන්නේ? සපෝට් එකක් දෙන්න නෑ ආයේ. මාස්ටර් අනේ දා වෙච්ච සීන් එකට අපිට සමා වෙන්න මාස්ටර්. අපේ නැට්ටි අපි මෙතන වෙන්නනෝ. ඒක නවත්තන්න කවුරු හරි ඉන්නවනම් චන්ඩි වරල වෙන්න. හයි. සරා. සන්නවාණී නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ අද ලංකාවේ අංක එකේ කතා වෙනවා. මේ වන විට හොඳම නිදසුන තමා හැමදාම YouTube අවකාශය හරහා ට්‍රෙන්ඩින් ලිස්ට් එකට පැමිණීම. ඒ මෙතෙක් පැවති කොටස් සියල්ලම නැරඹුම් වාර මිලියනකට වැඩි ප්‍රමාණයක් නරඹා තිබීම. සරා කවඩියා සුද්දා කිල්පුතා කියන්නේ නාඩගම්කාරයෝ හැඩගන්න සුන්දර චරිත හතරක්. අද නාද රටා ඔස්සේ මා කතා කරන්න හිතුවා කිරිපුතාගේ චරිතය ගැන. පසිඳු කිව්ව පමණින් නම් ඔහුව දන්නේ අය ඇත්තේ ඉතාමත් අල්ප ප්‍රමාණයක් පමණ. හැබැයි කිරිපුතා කිව්වම නම් ඉතින් හැමෝම වගේ දන්නවා. වැඩි සද්ද බද්ද නැති නාඩගම්කාරයෙක් වුණ කිරිපුතා එහෙමත් නැත්නම් පසිඳු විතානගේ ගැන තමයි අද නාද රටා තුළින් ඔබ වෙතගෙන ඉන්නේ. ඉතින් දැන් ගොඩක් දෙනෙක් අමතන්නේ කිරිපුතා කියලා. මුළු ගමටම කලදරයක් වෙලා ඉන්න කොල්ලු හතර දෙනාගේ කණ්ඩායමේ අහිංසකම චරිතය තමයි කිරිපුතා කියන්නේ. ඒ කොල්ලෝ කොල්ලන් අතරේ ඉතින් ටිකක් හරි මොලේ තියෙන එක්කෙනෙක් ඉන්නේ කිරිපුතා තමයි. ඒ නිසාමද මන්ද පුදුම ප්‍රසිද්ධියක් මේ වෙනකොට කිරිපුතාට තියෙන්නේ. අපි දැන් පසුඹ ගැන විස්තර ටිකක් බලමු. ඔහුට වයස අවුරුදු 23ක් වෙනවා. ඔහුගේ ගම අංගයදපුරේ මැදවච්චිය. ඔහුගේ පාසල වන්නේ මැදවංචියේ මධ්‍ය මහා විද්‍යාලය. ඔහුගේ පවුලේ අය නම් අම්මයි තාත්තයි අයියයි මල්ලි ඔහුයි. ඔහුගෙන් අපි මෙහෙම අහුවා, කොහොමද නාඩගම්කාරයේ ටෙලි නාට්‍යයේ කිරිපුතාගේ චරිතය ලැබුණේ? මට කිරිපුතා චරිතයට කතා කරේ සද්දාමංගල සූර්ය බණ්ඩාර මහතා හරහයි. මම රංගනේ හදාරන්නේ ඉන්පාස් අකඩමියේ අයිති කෙනා තමයි සද්දාමංගල මහත්තයා. ඒ චරිතයට ගොඩක් අය කතා කරලා තිබුණා. එහෙත් අවසානයේ හිටපු 6 දෙනාගෙන් තෝරගත්තේ මාව තමයි. ඇත්තටම ලොකු වාසනාවක් ඉතින්. කොහොමද ලැබෙන ප්‍රතිචාර එහෙම? ඇත්තටම මම කවදාවත් හිතුවේ නෑ මේ චරිතයට මාව තෝරගනින් කියලා. ඒ වගේම මෙතරම් ප්‍රසිද්ධිය ලැබෙයි කියලා. නමුත් අද වෙනකොට ගොඩක් සතුටුයි. ඇති තරම් ප්‍රතිචාර මට ලැබෙනවා. ඒවට මට වචන වලින් විස්තර කරන්න අමාරුයි. ගොඩක් අය කෝල් කරනවා, පණිවිඩය වෙනවා. ඔබ රංගනේ හදාරන කෙනෙක් නිසා චරිතය අමාරු නැතුව ඇති නේද? අමාරුවක් නෑ කියන්නත් බෑ. ඒත් ඒ අමාරුව ගාණක් නෑ. අනිත් අයගෙන් ගොඩක් උදව් ලැබෙනවා. රංගනේ හදාරන්නේ ප්‍රසන්නජිත් කුරුතුමා යටතේ. ඉතින් මම කියන්නේ අලුතෙන්ම රංගනේ හදාරන කෙනෙක්ට ඉතාමත් හොඳ තැනක් කියලයි ඉන්පාස් අකඩමිය. ඒකෙන් මම ගොඩක් අත්දැකීම් මම ජීවිතේට එකතු කරගෙන තියෙනවා. පසුගිය මීට පෙර නිර්මාණයේ රංගනේ දායක වෙලා තියෙනවද? මීට පෙර නාට්‍ය කිහිපයක රංගනේ දායකත්වයේ ලබා දීලා තිබෙනවා. නමුත් සුළු චරිත කිහිපයකට විතරයි. රංගනේ දැක්වේ මට ලැබුණු හොඳම චරිතය තමයි නාඩගම්කාරයෝ නාට්‍ය කිරිපුතා කියන්නේ. මේ වන විට වේදිකා නාට්‍ය නළුවෙක් වුණා නේද? ඔව් ඒක ඇත්ත. මේ වන විට වේදිකා නාට්‍යවල සහාය දුන්නා. නමුත් මේ පසුගිය කොරෝනා තත්ත්වය නිසා මේ සේරම ඇනහිටලා තියෙන්නේ. කොහොමද අනිත් නාඩගම්කාරයෝ එක්ක ගෙවන දවස්? මාරම විනෝදයි ඒ ගෙවන දවස් නම්. සජිත සංගීත් අයියලා මට ගුරුවරු වගේ. මන් වගේ නෙමේ, මම රංගනයට අලුත්. එයාලා කිසිම ආඩම්බර ලුකුකමක් නැතුව ඔවුන් සියලු දෙනා මට ගුරුහරුකම් දෙනවා. මම ওই නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් මම හිතන් හිටියේ ප්‍රවීණ රංගදරයෙක්ගේ පුතෙක් නිසා ආඩම්බර ඇති කියලා. මට දැන් හිතෙනවා මගේ සහෝදරයෙක් වගේ කියලා. කිරිපුතා එකම කොටස නාවතාව රඟපාන්න වුණා කියලා ආරංචි. ඔව් අනේ ඒක නම් ඇත්ත. අමතක නොවන සිදුවීමක් ළඟදී විකාශය වෙන කොටසක තිබුණා. පොලිසියෙන් පන්නගෙන එද්දී මට නියර දිගේ දුවන්න වෙන සීන් එක. සරා පොලිසියෙන් පන්නනෝ කියාගෙන මට ඒ කොටස නාවතාවක් කරන්න වුණා. සිවගුණ නාදන් මහත්තයාට වැටෙන්න ඕන තැන හරියටම බලාගන්න කියලා දෙපාරක් කළා. අනිත් හත් පාරම වැටෙන්න ඕන තැන නෙවෙයි වැටෙන්නේ. මගදී ලෙසලා වැටෙනවා.
වැටෙන්න තියෙන්නේ නිදි කුම්බගාලක් ළඟ තියෙන මඩ ගෝරක. ඉතින් කොහොම හරි නම වෙනි වතාවේ ෂොට් එක ගන්නවා. මුළු ඇඟම නිදි කුම්බ කටුවලට සිරිලා ඇඟේ අමාරු මාසයක් විතර තිබ්බා. නාඩගම්කාරයෝ රඟපාද්දී වෙනත් චරිතවලට ආරාධනා ලැබිලා නැති නේද? ඔව් එකට ඒ නාට්‍යයක ආරාධනා ලැබුණා. නමුත් විශ්වාසයක් නැහැ මම ඒක බාරගනීවිද කියලා. මොකද කිරිපුතා තමයි දැන් තියෙන වගකීම. ඒ චරිතයේ අවසාන වෙනකම් නාට්‍යවලට දායක වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඒකක්වත් කරන්න වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. කියලයි ඔහු අවසානයේ පවසන්නට තියෙන්නේ. සටහන උටාගෙනම. පසිඳු විතානගේ කියන්නේ කලා ලොවට පීසෙන නිහතමානී තරුණ දක්ෂ ශිල්පියෙක්. කලාශේෂයේ සෑම අතින්ම දක්ෂ තාපාන අති දක්ෂ තරුණ ශිල්පියාට ඔහුගේ රංගන ශිල්පී කටයුතු සහ සැබෑ ජීවිතයේ කටයුතු සාර්ථක කරගෙන රංගන ශේෂය තුළ දිගු ගමනක් යාමට ඌට ශක්තිය ධෛර්යය ලැබේවයි නාද රටතුන් අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ එක ඔයාලා කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාගේ අදහසත් අපිට කියන්න. මේ වගේ වීඩියෝ නරඹන්න අමතක නොකර අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එක දාපු ගමන් නරඹන්න bell icon එකක් touch කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔබට සුබ දවසක්. Thank you.